ඊළඟට පරස වචන පරස වචන ගැනත් යමක් කියන්න ඕන. පරස වචන කියන්නේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා මේ සැර පරස වචන සැර සැර කියන්නේ ටිකක් ආකාරයෙන් සැරට කියන වචන වලටයි පරස වචන කියන්නේ කියලා. ඔන්න හිතාගන්න විදිහ. පරස වචන කියලා කියන්නේ මොනවද? දැන් අපි උදාහරණයක් ගත්තොත් කෙනෙක් හිත රිදෙන්න වචනයක් කිව්වොත් ඔකට පරස වචනයක් කියනවා. එතකොට මං අහන්නේ ඔබ නුවණින් බලන්න. බුදු පියාණන් වහන්සේ මෝග පුරුෂය කිව්වහම හිත සනීපයටපත් වුණා. සමහර වික්ෂුන් සංවේගයටපත් වුණානේ. පොටිල හාමුදුරුවෝ බොහෝ සංවේගයටපත් වුණා. මට මේ ආකාරයේ වචනයක් කිව්වනි භාගතුන් වහන්සේ. ඒකාන්තයෙන් මාතුල වරදක් ඇති කියලා අන්න ප්‍රඥා විමර්ශනය වුණා. දුප්පඤ්ඤස ජල එළමුක දුෂ්ප්‍රඥ ජඩ කෙලදොල්ල කියලා සමහර වික්ෂුන්ට ආමන්ත්‍රණය කළයි. මේ වටිනා මනුෂ්‍ය ජීවිතේ මේ වටිනා පැවිද්දේ අර්ථය දන්නේ නැතිකම. එහෙනම් ඒ වටිනා මනුෂ්‍ය ජීවිතේ වටිනා පැවිද්දේ අර්ථය දන්නේ නැතිකම නිසාම බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් එබඳු ආකාරයේ සැර වචනෙන් ආමන්ත්‍රණය කළා. වචනේ ටිකක් ඍජුයි සැරයි. ඒකට නෙමෙයි පරුස වචන කියන්නේ. එහෙම ගත්තාම භික්ෂූන් යමෙක්ට කිව්වොත් ඔය අකුසලෙන් නිදහස් වෙයල්ලා. ඔය පාප කර්මයන්ගෙන් නිදහස් වෙයල්ලා. උඹලා ඔය වෙනසිල යන්න දහදන්නේ. යනාදී වශයෙන් කිව්වහම ඒවට පරුස වචන කිව්වොත් කොහොමද පින්වතුනි බණ කියන්නේ? දැන් ගුරුවරු ළමයින්ට හැදෙන්න ශික්ෂණය වන්නන්ට ශිෂ්‍යයන්ට සැර වචනින් ආමන්ත්‍රණය කරනවා. ඒවට පරුස වචන කියනවා. අම්මල තාත්තල දරුව වැරදි කරාම බනිනවා. ඒවට පරුස වචන කියනවා. චේතන හම්බික්වේ කම්මං වදාමි චේතනා අනුවයි කර්මය සකස් වෙන්නේ. පරුස වචන කියන්නේ ඒවට නෙවෙයි. සැඩ ආකාරයෙන් සැර ආකාරයෙන් කියන ඒවට නෙවෙයි පරුස වචන කියන්නේ. මේ කාරණා විශේෂයෙන් පැහැදිලි කරනකොට භික්ෂූන් බණ කියනකොට එහෙම වෙනවා. ඒකට නෙමෙයි පරස වචන කියන්නේ. එතකොට කියනවා හාමුදුරන්ගේ දේශය කියලා. මෝඩකමට බෙහෙත් නැහැ. ඒකට දේශය කියනවා. පරස වචන කියන්නේ මෙන්න මේකට. එහෙනම් ওই විදිහට මොල්ල මොට්ටල විදිහට හිතපු සුණක්කත් කෝකාලික තමයි අර නිරේට කියේ. බුදු පියාණන් වහන්සේ මෝග පුරුෂය කිව්වා කියලා බුදුරජාණන් වහන්සේගේ දේශය තියෙනවා. උන්වහන්සේ දේශය නිවාගෙන නැහැ. අපට කියන දේශේ නිවා ගන්න කියලා බැන බැනගේ පාරවල් ගන්න. අන්තිමට ඇඟේ විශාල ගෙඩි දාලා පුපුරලා මෙලෝදීම අනන්ත දුකකට පත් වෙලා පදුම කියන නිරයට කියලා දෙන වැටුණා. එනිසා තම තම නැනපමණින් බුදු පියාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ අර්ථකථනය කිරීමට යෑම අතිශය භයානකයි. එහෙම කරන ඉස් පුරුෂය ලෝකේ ඉන්නවා. එහෙම කෙනෙක් වෙන්නට එපා ඔබ. පිරුණු පුරුෂයෙක් වන්න. එනිසා ධර්මයේ නිසියාකාරයෙන් ඉස්සර දැනගන්න. නොදැන විවරණ දෙන්න යන්න එපා, අර්ථකථනය කරන්න යන්න එපා. මම ඔය කාරණා කියමුකෝ. ගොඩාක් අය වරදවා ගන්න තැනක් ඔතන. අම්මා තාත්තා කෙනෙක් දරුවෙට සැර කරලා බැන්නොත් එහෙම පරුස වචන කිව්වහම ඔය විදිහට හිතන්න ගිහිල්ලා තමයි අම්මට තාත්තට දැන් දරුවෙට දඬුවමක් කරන්න බෑ. දරුවෙට වැරද්දක් දැක්කට දෝෂයක් නගන්න බෑ. ඇයි මාන හිමිකම් නඩුද්දාත හැකි දැන් මෝඩ සුද්දගේ චින්තනය පස්සේ ගිහිල්ලා මාන හිමිකම් ගුරුවරයට බෑ ළමයට දඬුවමක් දෙන්න වරදක් දැකලා දෙමාපියන්ට බෑ තමන්ගේ දරුවාව නිවැරදි දරුවෙක් වශයෙන් හදලා වැඩලා ගන්න මාන හිමිකම් නඩුදානවා ගිහිල්ලා අම්මට තාත්තට එරෙහිව ගුරුවරුන්ට එරෙහිව කාගේ චින්තනයද මේ ඔල මොට්ටල මෝඩ මෝඩ සුද්දගේ චින්තනය මම මේ කියන්නේ ජාතික නිග්‍රහ කරනව නෙමෙයි චින්තනය චින්තනය මිනිසුන්ගේ නේ වැරද්ද තියෙන්නේ චින්තනේ මෝඩ චින්තනේ ඔය චින්තනේ පස්සේ ගිහිල්ලා එහෙම නේද වෙලා තියෙන්නේ එදාට මොකද වෙන්නේ එක්තරා ලස්සන කතාවක් තියෙනවා මම මේ ධර්ම කතා ඇසුරින් ඔබට මේ ධර්මයේ පහදන්නෙම වෙහෙසක් නැතුව අහගෙන ඉන්න ගැඹුරු න්‍යාය ධර්ම ගොඩක් ගැඹුරට විග්‍රහ කරනකොට ධාරණය කරගැනීමේදී පොඩි වෙහෙසක් ඇති වෙන්න පුළුවන් ඒ වෙහෙස දුරු කරගන්න ඕන එක්තරා දරුවෙක් ඉඳි කට්ටක් හොරකම් කරන් ආව අල්ලපු ගෙදරින් මේ කතාව බොහෝ දෙනෙක් අහලා ඇති. ඉඳි කට්ට අරන් ඇවිල්ලා අම්මට දුන්නාම අම්මා හරි සෝක් පුතා කොහෙන්ද අරන් ආවේ අල්ලපු ගෙදරින් හොරකම් කරන් ආව. ඉඳි කට්ටක් නේ. ඒක ලොකු දෙයක් නෙවෙයි ඉතින්. හොඳ පුතා කියලා ඔළුව අත ගෑවා. අම්මා ඉඳි කට්ටක් කොහෙ හොයි ඉටි. ඉතින් අල්ලපු ගෙදරින් හරි කමක් නැහැ හොරකම් කරලා ගෙනත් දුන්නා. අම්මගේ අවශ්‍යතාව ඉෂ්ට වුණා. දැන් අම්මා ඔළුව අත ගාලා හොඳ පුතා කිව්වා. දෙවෙන්දාස පුතා කල්පනා කර හෙටත් හොඳ පුතා කියලා අහගන්න ඕන. ඒ නිසා ඊට වඩා ටිකක් ලොකු එකක් හොරකම් කරන්න ඕන. ඊළඟ දවසේ නූල් බෝල් හොරකම් කරන් ආවිල්ලා දුන්නා.
එදත් පුතා හොඳ පුතා වගේ කොහොම හරි අම්මගේ අවශ්‍යතාව ඉෂ්ට වෙනවා එදත් හොඳ පුතා කියලා අහගත්තා මේ විදිහට දැන් හොඳ පුතා කියලා අහගන්න දෙකින් දෙකටම දැන් මේ දරුවා හොරකමට පෙළඹුණා ඒ අම්ම හොඳයි කියනවා දැන් ඔහොමම ගිහිල්ලා අන්තිමට ලොකු වෙනකොට මොකද වුනේ ගම් පහරන නගර පහරන මංකොල්ලකාරී බවට පත් වුණා ඊට පස්සේ ඔහුව අහු වුණා රාජ්‍ය ද්‍රෝහියෙක් වශයෙන් නැත්නම් රටේ මහා වර්ධකරුවෙක් වශයෙන් ඔහුව කුසාවි අරන් ගෙහෙල්ලා ඔහුට දඬුවම් දෙන්න නියම වුණා එල්ලලා මරන්න නියම වුණා දැන් මේ පුතා එල්ලලා මරන්න නියම කළා දැන් අම්මා ඇවිල්ලා විලාප ගහමින් අඬනවා අනේ මගේ පුතා අයියෝ මගේ පුතා අනේ මගේ පුතා දැන් මොකද වෙන්නේ මගේ පුතාට තව ටිකකින් මගේ පුතා මරණයට පත් වෙනවා අනේ මගේ එකම පුතා කීකේ අම්මා අඬනවා දැන් පුතා ඉන්නවා පෝරකයට වෙලා එල්ලනකම් අවසාන එල්ලීම මොකද්ද කියලා අහනවා මොකද දැන් මැරෙනවනේ ඉතින් ඒ නිසා සානුකම්පිත වෙනවා එතන දිහා හරි පොඩට මොකද්ද අවසානේ ඉල්ලන්නේ මේ තරුණයා කිව්වා අත් දෙකක් පිටිපස්සට කරලා ගැට ගහලා තියන්නේ දැන් මට අවසාන ඉල්ලීම වශයෙන් අම්මත් එක්ක විනාඩියකට කතා කරන්න පුළුවන් අපොයි පුළුවන් කියලා අම්මා එතෙන්ට එක්කන් ආවා ඊට පස්සේ දැන් අත් දෙකක් ගැට ගහලා තියෙන්නේ අම්මා අඬන ඇවිල්ලා හව පුතේ මොකද්ද කියන්න තියෙන්නේ අම්මේ රහසක් කියන්න දෙනවා මෙහෙවර පොඩක් ළඟට ඊට පස්සේ අම්මට කිව්වා මට රහසක් කියන්න තියෙනවා පොඩ්ඩක් කන ලං කරපන් කියලා. ඉතින් අම්මා කන ලං කරා පුතා කන හැපුවා හයි. හපල කිව්ව දේ තමයි. උඹේදා ඉදිකට්ට මම එදා ඉදිකට්ටක් හොරකම් කරන් ආපු වෙලාවේ. උඹ මට ගහලා තරවටු කරලා හැදුවා නම් මාව හොඳ විනිහෙක් කරා නම් අද මම මෙසේ එල්ලිලා මැරෙන්නේ නැහැ උඹට අඬන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා. කවුරු හරි කියනවා නම් දරුවන්ට ගහලා හදන්න එපා අවවාද දෙන්න එපා සැර කරන්න එපා තරවටු කරන්න එපා කියලා ඒ කාන්තෙන් උපංගේ අඥානිකේ ධර්මයේ දන්නේ නැති කමෙන් ඒ මෝඩ තකතිරු අදහස් සමාජගත කරනවා ඒවට හිංසන කියනවා හිංසන වෙන්නේ එතනින් එහා පැත්තට ඒ දරුවාව යහපත් දරුවෙක් වශයෙන් ගොඩනැගුවේ නැත්තම් ඌට හොද නරක කියලා දුන්නේ නැත්තම් වරදක් කළාම දඬුවමක් දීලා හැදුවේ නැත්තම් සමහර දරුවෝ ඉන්නවා හොඳ පුතේ කියලා ඔළුව අත ගාවට විතරක් හැදෙන්නේ නැති නොහික්කුණු දරුවෝ දරුවා කියන්නේ නොහික්කිච්ච කෙනෙක් කුඩා දරුවෝ කියන්නේ ඒ අයට සැරවැර කරන්න වෙනවා එහෙම කරලා හදන එක හිංසනයක් වශයෙන් දකින්නවා නම් ඒ අඥානියගේ ලොකු හිඩසක් තියෙනවා ඥානි ධර්මයේ දන්නේ නැති කම ඒ හිඩස ක්‍රියාව දිහා විතරයි බලන්නේ චේතනාම් බික්කෝ එකම්මං වදාමි චේතනාව දිහා බලන්න පුළුවන් කමන්නේ අඥානියට. ඒ නිසා ඒ බදු අඥානිය මොකද කරන්නේ සමාජගත කරනවා. දරුවන්ට එහෙම හිංසා කිරීම දානම් නඩු දානවා දැන්. මානුහිමිකම්. ගුරුවරුන්ට බෑ ළමයින්ට දඬුවමක් දෙන්න සැරවැර කරන්න නඩු දානවා දැන්. මෙන්න මේ මේකයි මේ මුළු සමාජයේ මේ බදු අඥානිය අත්පත් කරගත්ත දවසට සියලු ලෝහසියෝ දුකටපත් වෙනවා. ඇයි? ඒ බදු සමාජයේ හසුරවන්නේ අර වගේ හිස් පුද්ගලියෝ. නිසා මතක තියාගන්න. ඔබ වුණත් දකින්න එපා. චේතනා මිසක් ක්‍රියාව දිහා බලන්න එපා ක්‍රියාව දිහා බැලුවොත් ඔබට පේන්නේම වරදක් චේතනා දිහා බලන්න එතකොට පෙනේ කරුණාව එහෙම බැරි වෙච්ච දවසට බුදුරජාණන් වහන්සේ ලබව මගහැරලා යනවා ක්‍රියාව දිහා බලන්න ගිහිල්ලා සුණක්කත් කෝකාලික දේවදත්ත චබ්බගේ වජ්ජපුත්ත කළ වගේ විනාශ වෙලා අන්තිමට නිරේට අතරලා තමයි නතර වෙන්නේ එහෙනම් මොකද්ද පරුස වචනේ කියන්නේ පරස වචනේ කියන්නේ අනේකා තුල ප්‍රතිවාදියා තුල තමන්ගේ මොකක් හෝ සතුරෙක් ඇති කරගන්න කුමන හෝ ආකාරයකින් ප්‍රතිවාදියෙක් නිර්මාණය වෙනවා මෙන්න මේ ප්‍රතිවාදියාගේ සතුරාගේ සිතේ ද්වේෂය නැංගීමේ අදහසින් කියන වචන ද්වේෂය නැංගීමේ අදහසින් කියන වචන උදාහරණයක් ගත්තොත් එහෙම ඔබ දැකලා තියෝය යටි ගමන් ගෙවල් අසල් ඇසියෝ රණ්ඩු වෙනවා ඒකෙදරයි මේකෙදරයි මිනිස්සුයෝ රණ්ඩු වෙනකොට මොකද වෙන්නේ ගම්වල එහෙම ඕන තරම් දකින්න හම්බ වෙනවා රණ්ඩු වෙනකොට මොකද කරන්නේ රණ්ඩු වෙනකොට ප්‍රතිවාදියාව රිදවීමෙන් තමයි හැමදෙස්සෙම Tamanට සතුටක් උදා වෙන්නේ ඒ කියන්නේ අනිත් කෙනා කොච්චර රිදුනද අනිත් කෙනාට කොච්චර රිදුනද ඒ මට්ටමට Tamanට සතුට උපදිනවා ඒ නිසා මොකද කරන්නේ දැන් මේ වෙලාවේ අතින් පයින් පොළොමුගුරු වලින් නම් නෙවෙයි නම් මේ සටන යන්නේ වචන වලින් නම්
ඒ වචන වලින් අනිකාව රිද්දනවා. එතකොට මොකද වෙන්නේ? අනිකාව පුළුවන් තරම් පිළීමට ලක් වෙන ආකාරයේ නින්දිත වචන ප්‍රකාශ කරනවා. ඒ වචන ප්‍රකාශ කිරීමෙන් අනිකාට රිදෙනවද? ඒ රිදෙන වට්ටමට සමාන සතුටක් උපදිනවා. මෙන්න මේ ආකාරයෙන් අනිකා තුළ ද්වේෂය මතු කිරීමේ අදහසින් කියන වචන වලට පරිස වචන කියලා කියනවා. නව නිංගිරා කියලා බහලා ඇති. මිනිසු නිඳා කරනවා ජාතියට ආගමට කුලයට නිලයට ඊළඟට රැකියාවට ස්ත්‍රී පුරුෂ භාවයට අඩුපාඩුකම් වලට ආබාධ වලට යනාදි වශයෙන් මේ මිනිසුන්ගේ අදහස් වලට ආකල්ප වලට යනාදි වශයෙන් හැම ආකාරයෙන්ම නිඳා කරමින් බයින ඔය බයින කොට ගෑන් තොපේ කියලා පටන් ගන්න. අම්මා තාත්තා සිහි කරමින් ජාතිය කුල මල ගෝත්‍ර ඔක්කොම සිහි කරමින් බණිනවා. එතකොට අර පුද්ගලයාට මොකද වෙන්නේ? ඒ පුද්ගලයාගේ හිතේ ද්වේෂය එන්න එන්න වර්ධනය වෙනවා. මෙන්න මේ අනිකාගේ ප්‍රතිවාදියාගේ හිතේ ද්වේෂය නැංගීමේ අදහසින් පාවිච්චි කරන වචන වලටයි පරිස වචන කියලා. මෙන්න මේක නිරේට යන අකුසලයක්. ඒ බොරු වගේම ඒ වගේම කේලම් ඊළඟ පරිස වචන. මේව ගැන මම මිට ඉස්සෙල්ලත් මම හිතන්නේ පොඩි විග්‍රහයක් කළා. අදත් පොඩ්ඩක් මේ විග්‍රහ කරනවා. තවදුරටත් දැනගන්න. එහෙනම් පරිස වචන කියන්නේ මොනවද? එහෙනම් ඔබ බලන්න ඕනේ යමෙක්ට සැරවැර කරන එකට නෙමෙයි පරිස වචන කිය. තව කෙනෙක්ගේ චේතනාත්මකව තව කෙනෙක්ගේ හිතේ ද්වේෂය නැංගීමේ අදහසයි. ද්වේෂය නැංගෙන්නේ නැත්තම් තව කෙනෙක්ගේ එක එක කුප්ප වචන කියනවා. කුප්ප කියල මොනවද? කුප්පන කම්පා කරන වචන කියනවා. මිනිසුන්ට කුප්ප මිනිසු කියනවා. අකුප්පා චේතෝ මුක්තියටපත් වුනේ නැත්තම් අරිහත් ඵලයටපත් වුනේ නැත්තම් එදෙනින් මෙහාට කුප්පණිය වෙන. ඒ කියන්නේ කම්පා නිසිත තමයි හැමෝටම තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? අර වචන කිය කිය අර පුද්ගලයා කම්පාවටපත් කරන්න හදන හරියන්නේ නැත්නම් අති දරුණුමකින් කියනවා. එතකොට මොකද වෙන්නේ? අර මනුස්සයා කම්පා වෙනවා. ඒකෙන් අර අසත්පුරුෂයා මහ සතුටක් ලබනවා. මේක නිරේට යන කුසලයක්. පරුස වචන.